අයිබෝවන් සැමට කලින් සත්‍ය ප්‍රථමයේ ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම ඉෂාරා පතිරාජ ප්‍රථමයේ නවදහනේ ප්‍රවෘත්තියේ සිරස්තල වෙත ජනාධිපතිවරයා සහ ඔහුගේ වහලුන් ජනාධිපතිවරණය කල් දැමීමට උත්සාහ කරනවා විපක්ෂ නායක සජිත්ගෙන් චෝදනා කුප්‍රකට කුමන්ත්‍රණ හරහා ජනාධිපතිවරණයක් නොපැවැත්වීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරමින් යන මොහොතක මැතිවරණ වැළැක්වීමට ගන්නා උත්සාහයට ජාතික ජනබලවේගයේත් විරෝධය. රනිල් වික්‍රමසිංහගේ මේ කැතපන්නේ කුමන්ත්‍රණ වලින් ජනතාවට මුහුණ නොදී පලා යමින් බලය ආරක්ෂා කරගන්න කිසිසේත් මිට දෙන්නේ නැහැ. ප්‍රථමයෙන් දේශීය පුවත්. පාසල් අධ්‍යාපනය කඩාකප්පල් කරන්නට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. පාසල්වල වර්ජන ක්‍රියාත්මක කිරීම පිළිගත නොහැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකට එක් වෙමි. කරුණා කළා මේ අනාගත පරපුර වෙනුවෙන් තමන්ගේ සේවය කැප කරන්න. විනයක් ඇතුව වැඩ කරන්න. විනයක් නැතුව අධ්‍යාපන සේවයක් ගෙනියන්නට බැහැ. වර්ජන හොඳ නැහැ. පාසල්වල හේතුවකුත් නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලේ එකම පඩි වැඩිවීම දුන්නේ මේ ශිෂ්ත්‍රය. එදා වැඩ වර්ජනයක් තිබ්බා. පන්ති කාමරයට ආවේ නැහැ. ඒ වර්ජනය කොහොමද කරේ? කොළඹ කොටුවේ දුම්රිය ස්ථානට ඇවිල්ලා. ඔතන තමයි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් අනික් අය ඇවිල්ලා කෑ ගහලා ජනාධිපති කාර්යාලයට එන්න හදලා පොලිසිය ඉන්න තැන බැරියර් ටික බලලා හොල්ලලා ටියර් ගෑස් ගහලා යන්නේ. ඒත් ගුරු වෘත්තිය ඒක කරන්න ඌමනා. ඊළඟ දවසේ කාටවත් කියන්නේ නැතුව නැවත කාටද මේ හානිය උනේ මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශේෂයෙන්ම රජයේ පාසල් වල ඉන්න සිංහල මාධ්‍යයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මම නීතිපතිතුමා එක්ක සාකච්ඡා කරා මට දෙන්න කිව්වා ඒ ගැන යෝජනාවක් උදේ 7:00 ඉඳන් දවල් 1:00 ඍජුව හෝ වක්‍රව කිසි කෙනෙක්ට පන්ති කඩාකප්පල් කරන්න බෑ ඒ පියවර අපිට ගන්ට සිදු වෙනවා අනාගත පරපුර වෙනුවෙන් මින් පස්සේ නම් මම තරහ වෙන්න එපා මට සිදුවේ ඕනම් මීට වඩා තදින් ක්‍රියා කරන්න. මම එදා මල්වත්ත මහානායක ස්වාමීන් වහන්සේ කිව්ව උනා හදිසි නීතිය දාලා පාසල් ගෙනියන්න අපි ලෑස්තියි. මම විපක්ෂයෙන් උත් විශේෂයෙන් ඉල්ලීමක් කරනවා. මෙහෙම කඩාකප්පල් කරන වැඩවලට සහයෝගය දෙන්න එපා කියලා. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සිදු කෙරුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්. අරගල සමයේ ආන්දෝලනාත්මක චරිතයක් වූ මහින්ද කහඳගම මෙන්ම වෛද්‍ය රුක්ෂාන් බෙලනද මෙහිදී පත්වීම් ලිපි ලබාගෙන තිබෙනවා. ජනාධිපතිතුමා වැඩ කර අවුරුදු දෙකක්. ඉතා හොඳින් වැඩ කටයුතු කරා. වැටිච්ච රටක් උස්සලා තිබ්බා. එහෙනම් අපිට ඇයි බැරි අපේ රට වෙනුවෙන් මේ වැඩ කටයුතු ටික එකමුතුව කරගෙන යන්න. අපි බලාපොරොත්තු වෙනවා මේ මාසේ 12 වෙනිදාට ඉස්සෙල්ලා ඔබ හැම කෙනෙක්ම ඔබේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ආරම්භ කරાવી කියලා. අපි සූදානමින් සිටිනවා අපේ අනෙත් මිත්‍රශීලී පක්ෂත් එකතු වෙලා මේ පුළුල් සන්ධානය තුළ නිර්පාක්ෂිකව ඉදිරිපත් කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ නැවතත් ජනාධිපති වශයෙන් පත් කළා ජයග්‍රහණය කරන වැඩපිළිවෙල අද ඉඳන් අපි පටන් ගමු. මේ අතර රීඩ්මාවතේ සියවස් සැමරුම කොළඹ රාජකීය විද්‍යාලයේ සංගරාවේ පළමු පිටපත ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණා. ජනාධිපතිවරයා සහ ඔහුගේ වහලුන් ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ජනාධිපතිවරණය කල් දැමීමට උත්සාහ කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරනවා. ඔහු මේ බව පැවසුවේ මඩකලපුව ප්‍රදේශයේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්. මේ වන විට මාලිගා ඇතුලේ ක්‍රියාත්මක වෙන කුප්‍රකට කුමන්ත්‍රණ හරහා ජනාධිපතිවරණයක් නොපැවැත්වීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරමින් යන මොහොතක මම පැහැදිලිව කියන්නට කැමති මේ රටේ සියලුම වගකිවයුතු නිලධාරීන්ගෙන් කරුණා කරලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මලගම ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන්න එපා. ජනතාවට හිමිවිය යුතු ඒ ඡන්ද අයිතිය මැතිවරණ අයිතිය වහා ලබා දෙන්නට නිත්‍යානුකූල දිනවකවානු තුළ කටයුතු කරන්න. මැතිවරණ කොමිසමිනුත් මම ඉල්ලීමක් කරනවා බොහොම ගෞරවනීය ලෙස නිදහස් නිවහල් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වීම සඳහා ගත යුතු ඒ සියලුම සුදුසු පියවර බියවන්නේ නැතුව කාටවත් වහල් වෙන්නේ නැතුව රටේ 120,000 ජනතාව වෙනුවෙන් ඒ ප්‍රජාතන්ත්‍රවාදී යුතුකම ඉෂ්ට කරන්නයි කියලා මම ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය වලදමන ව්‍යවස්ථා විරෝධී රජගෙවල්වල කරන කුමන්ත්‍රණ අපි වහා පරදවන්නට ඕන. ඒ කුමන්ත්‍රණ පරාජය කිරීම සඳහා
අපි මේ රටේ සකලවිධ බලවේග ඒකරාශී කරගෙන ජනතා කේන්ද්‍රීය ජනතාව පෙරටු කරගත් ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කිරීමේ ගමනට අපි සූදානම් කියන එකත් කියන්නට කැමති. මේ අතර මැතිවරණ වැළැක්වීමට ගන්නා කුමන්ත්‍රණවලට කිසිසේත් ඉඩ තබන්නේ නැති බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඒ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්. 2019 ශේෂ්ඨාධිකරණ ඉතා පැහැදිලි තීන්දුවක් ලබා දීලා තිබෙනවා. ජනාධිපතිවරයා හැටියට තෝරා ගන්නකොට අවුරුදු 6කට තෝරා ගත්තත් 10 වෙනි සංශෝධනය අනුව ඔහුට පැවරෙන්නේ අවුරුදු 5ක දුර කාලයක් කියන එක පිළිබඳව එවැනි අර්ථ නිරූපණයක් ශේෂ්ඨාධිකරණය ලබා තිබියදී මේ අවුරුදු 2කමාරක කෙටි ජනාධිපති කොටයක් අදින් හාපු රනිල් වික්‍රමසිංහට කිසිසේත්ම තව අවුරුද්දක දුර කාලයක් ලබා ගැනීම සඳහා හැකියාවක් තියෙවි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. එදා නීතිපතිවරයා හැටියට හිටපු ජයන්ත ජයසූරි මහත්මයා තමයි අද අග්‍රවිනිශ්චකාරවරයා හැටියට කටයුතු කරන්නේ. ඒ වගේම අද අග්‍රවිනිශ්චකාරවතුමා හැටියට මේ පිළිබඳව සාධාරණ මතයක් දරාවි කියන දැඩි විශ්වාසයක් අපිට තිබෙනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ සහ පරාජිත ඔහුගේ ගෝලබාලයින් විවිධ උපක්‍රම, විවිධ සටකපට, සමහර කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරත් සහතික වශයෙන් මේක පරාජයටපත් වෙනවා. අපි උත්සාහ කරමින් තිබෙන ජනතාව තුළ ජනාධිපතිවරණ පිළිබඳ ව්‍යාකූලත්වයක් නිර්මාණය කරන්න රනිල් වික්‍රමසිංහගේ මේ කැතපන්නේ කුමන්ත්‍රණ වලින් ජනතාවට මුහුණ නොදී පලා යමින් බලය ආරක්ෂා කරගන්න කිසිසේත් මිඩ දෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහගේ කුමන්ත්‍රණ පමණක් නොවේ, රනිල් වික්‍රමසිංහත් ගෙදර යවන සූදානම් අනිවාර්යෙන් ජනතාව හමුවේ ජනාධිපතිවරණයට ඔහුට මුහුණ දී යුතු සිදු වෙනවා. ඒ වැළැක්වීම සඳහා දන සියලු ප්‍රයත්න ජාතික ජනබලවේගය පරාජයටපත් කරනවා. ඒ නිසා මේ රටේ සියලු ජනතාවෙන් අපි ඉල්ලා සිටින්නේ ආණ්ඩුව මේ හදන ව්‍යාකූලත්වයන්ට, මේ අස්ථාවරභාවයන්ට, මේ නොසන්සුන්තාවයන්ට කිසිසේත්ම යටත් වෙන්න එපා. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ලියන්නේ 531 වැනි ටෙලිවැකිය. ජාතික ආණ්ඩු, ජනමත විචාරණ, ඡන්ද කල් දැමීම ආදී නේද එක එක ජාතිය මාතෘකා හෝගාලා මාධ්‍ය තුළ පැල කරමින් ඉන්න බව දක්නට පිළිවන්. හැබැයි නීතියට අනුව ජනාධිපතිවරණය අනිවාර්යයි. ඔක්තෝබර් මාසයේ 17 වෙනිදායින් පස්සේ මේ අනුප්‍රාප්තික ජනාධිපතිට එක දවසක්වත් බලයෙන්ට බැහැ කියලා තමයි මැතිවරණ කොමසාරිස් පවා කියන්නේ. ඒ නිසා ඒ මාතෘකාව දැන් පැත්තකින් තියමු. ඒ වගේම මේකත් යලි මතක් කරන්ටම වෙනවා. අපි ලෝකයට ණයයි. විදේශ ණය විතරක්, ඒ කියන්නේ ලෝකේ 4 අතින් ගත්ත ණය විතරක් ඇමරිකානු ඩොලර් බිලියන 37.334ක් තිබෙනවා. හොඳේ, දේශීය ණය රට ඇතුලෙන් ගත්ත ණය ඇමරිකානු ඩොලර් බිලියන 52.643ක් තිබෙනවා. හොඳේ, දැන් ඔය ණය ප්‍රතිව්‍යුහගතකරණය කියලා කරගත්තේ මේ විදේශ ණය වලින්, ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 37.334ෙන් ඇමරිකානු ඩොලර් බිලියන 10ක් ගෙවීමට කල් ඉල්ලගත්ත එක. හොඳේ, ජනපතිම කිව්වා 20:28 වෙනකන් කල් දාගත්තා කියලා. නමුත් කිසිදු ගිවිසුමක් පාර්ලිමේන්තුවට තාම ඉදිරිපත් කරලා නැහැ. හොඳේ, දැන් 20:28 වෙනකන් ණය ගෙවීම කල් දාගත්තා කිව්වහම මතක තියාගන්න, විදේශ ණය වන ඇමරිකානු ඩොලර් බිලියන 37න් ඇමරිකානු ඩොලර් බිලියන 10කට තමයි තාම මේ කල් ලැබිලා තියෙන්නේ. හොඳේ, ඒකත් 20:28 දී ජනපති රනිල් හෝ ඉන්න කෙනෙක් ගෙවන්න ඕනේ. හොඳේ, දැන් තියෙන ලොකුම සතුට තමයි තව ණය ගන්න පුළුවන් කියන එක. තව ණය ගන්න පුළුවන්. දැන් ඇමරිකානු ඩොලර් බිලියන 100ක් ණය වෙලා අපිට ඉතුරුනේ බංකොලොත් රටක් නේ නේද? මොන වගේ රටක්ද අපිට ඉතුරුනේ? අපේ රටේ මහමාර්ගවල තාම දුවන්නේ අර ලොරි බොඩි ගහපු බස් රථ නේද? බස් රථේ ඇතුලේ එනවට වඩා එන්නයි යන්නයි වෙලා තියෙන්නේ එළියේ නේද? ඊළඟට පීලි උඩ දුවන්නේ අඟුරු කකා වතුර බිබි පීලි පනිනම යකඩයක් උතාමනේ, පීලි පනින යකඩයක් උ. රෝහල් වලට ගියම ඇඳ උඩයි ඇඳ යටයි රෝගින්. අඩුම ගානේ රටේ ප්‍රධාන ගුවන් තොටුපළේ සිට, හොඳට මතක තියාගන්න, ප්‍රධාන ගුවන් තොටුපළේ සිට ප්‍රධාන අග නගරයට යන්න එන්න පුළුවන් වේගවත් දුම්රිය ක්‍රමයක්වත් තියෙන රටක්ද මේක? නෑනේ නේද? නමුත් අදත් අපි ඇමරිකානු ඩොලර් බිලියන 100ක් ණයයි. දැන් තව ණය ගන්නවා. හරිය, ඇත්තටම මෙහෙම වුණේ ඇයි කියලා සරලව තේරුම් ගන්නට ජනපති රනිල් වික්‍රමසිංහ හරි අපූරු කතාවක් කිව්වා. ඔහු කිව්වා ටයිටැනික් නැව, මතකෙයි
ටයිටැනික් නැව දැන් මම වරායට අරගෙන ඇවිල්ලා තියෙන්නේ කිව්වා. වරායට අරගෙන ඇවිල්ලා තියෙන්නේ කිව්වා නේද? ජනපති රනිල් එකපාරටම වැල් පාලමෙන් ටයිටැනික් නැවට ආවා. ජනපති කිව්වා ටයිටැනික් නැව දැන් ගොඩබිමට ඇවිල්ලා තියෙන්නේ කියලා. අහන්න. මට බාර දුන්නේ ටයිටැනික් නැව. මම දැන් එක වරායට ගෙනත් තියෙනවා. හිටපු කපිතන් වඩු ඔක්කොම පැනලා ගියා. කවුරුත් හිටියේ නැහැ. මේ අයිස්කන්දට බය වෙලා. ඒ වෙලාවේ තිබුණේ නැව ගිලිලා අපි නැති වෙනවද? දැන් කින්නියාව වෙන හැටියට නැත්තම් අපි එනවද කියලා වරායට. දැන් වරායට ඇවිල්ලා තියෙනවා. ටයිටැනික් නැව මුහුදුබත් උනේ 1912 අප්‍රේල් 15 වෙනිදා. 1514 දිනකටත් ජීවිත අහිමි වුණා. මේ නැව මුහුදුබත් වීම පිළිබඳව හරි අපූරු කතාවක් තියෙනවා. හොඳේ මේ නැව හැදුවේ අයර්ලන්ත ජාතිකයින්. අයර්ලන්ත ජාතිකයින් හදපු නැව ඉංග්‍රීසි ජාතිකයෙකු මුහුදුබත් කළා කියලා තමයි කතාව. ඒ කියන්නේ කැප්ටන් හිටියේ කප්පිත්ත හිටියේ ඉංග්‍රීසි ජාතිකයෙක්. හොඳේ වැදගත්ම දේ ටයිටැනික් නැව හැප්පුණේ මොකේද කියලා තේරුම් ගන්න එක. හොඳේ ග්ලැසියරයක නැත්නම් මුහුදේ තියෙන අයිස්පරයක. මේ ග්ලැසියරවල විශේෂත්වය තමයි මුහුදෙන් මතු පිටට පේන කොටස වගේම මුහුදේ ගිලුණු ඒ හා සමාන කොටසකුත් තියෙනවා. හොඳේ අද ඉන්දියන් සාගරයේ යාත්‍රා කරන ශ්‍රී ලංකාව ඇත්තටම ටයිටැනික් නැව වගේ සුන්දර අති සුඛෝපභෝගී දේශගුණයක් එහෙම සහිත ලස්සන රටක්. හරිද? නමුත් අපේ රට පාලනය කළ කප්පිත්තෝ මේ නැව ටික ටික ලංකලේම ග්ලැසියරයට අයිස් පර්වතයට. හැමදාම අපට පෙනුනෙත් පෙන්නුවෙත් ඔය ග්ලැසියරේ උඩ කොටස විතරයි. ඒ කියන්නේ ණය ටික. ග්ලැසියරේ උඩ කොටස තමයි ණය. දැන් නම් ඇමරිකානු ඩොලර් බිලියන 100ක ණය ටික නේද? තව තව ගන්න යන ණය ටිකත් එක්ක ඔය ග්ලැසියරේ උඩ කොටස හුඟක් උසයයි. හොඳේ. නමුත් මේ අයිස්පරේ මුහුදේ ගිලී තිබෙන කොටස තමයි මේ රටේ භයානකම කෑල්ල. ඒ කියන්නේ දූෂණය, හොරකම සහ වංචාව. අපි මේ ග්ලැසියරේ උඩ කොටස වන ණය දිහා බලාගෙන නැව පදවනකොට මේ ශ්‍රී ලංකාව කියන ටයිටැනික් නැව ග්ලැසියරේ අර මුහුදේ ගිලී ඇති කොටස වන දූෂණය, වංචාව, හොරකම, අක්‍රමිකතා කියන කොටසේ ගැටමින් තිබෙනවා. ඔව්, දැන් නැවේ හැම තැනම හිල්. හොඳේ, හිල් වෙලා නැවට වතුර පිරෙන කොටත් කප්පිත්තයි යැයි එක්ක ඉන්න පොහොට්ටු නැවේ කාර්ය මණ්ඩලයයි නැවේ ඉන්න මගින්ගේ ආරක්ෂාව ගැන සත පහකට හිතන්නේ නැතුව බදු ගහනවා, බෙල්ල හිර කරනවා. හොඳේ, එදා ටයිටැනික් නැව ගිලෙන වෙලෙත් ජීවිතාරක්ෂක බෝට්ටුවලට මුලින්ම ගොඩවෙන්න උත්සාහ කළේ ධනපති, වැඩියෙන්ම සල්ලි තිබුණු උන්දලා. හරිද? ඇත්තටම මේ රටට ඕන කරන්නේ ජැක් වගේ කෙනෙක්. ජැක් එදා රෝස්ගේ ජීවිතේ බේරුවා වගේ. ඔව්, මේ රටට ඕන කරන්නේ ජැක් වගේ කෙනෙක්. අර ජාතියේ සෙට් එකක් නෙමෙයි. මේ රටට ඇත්තටම ආදරය කරන කෙනෙක්. එහෙම නැතුව ටයිටැනික් නැව ග්ලැසියරේ යටකොටසේ වද්දපු කප්පිත්තෝ නෙවෙයි කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. එම පුවතත් සමග සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.